අද අපි කතා කරන්නේ රජ රට ශිෂ්ටාචාරයේ ආර්ථිකය ගැනයි රජ රට එහෙමත් නැත්නම් අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි තිබුණු යුගවලදී අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන කෘෂිකර්මාන්තය ඒ අපේ රටේ කෘෂිකර්මාන්තය කරගෙන යන්න තරම් සුදුසු දේශගුණික වටපිටාවක් තිබුණු නිසා ජලය සරුපස හිරුවෙලිය තැනිතලා භූමි කියන මේ සාධක හතරම අපේ රටට හිමි වෙලා තියෙනවා අපේ රටේ ගොවිතැන් කටයුතු ආරම්භ වුණේ විජයාවතරණය සිද්ධ වෙන්න කලින් ඉඳලම කියන එක තමයි දැන්ට අපේ ඉතිහාසඥයන්ගේ මතය අපේ රටට විජය කුමාරයා ඇතුළු 700ක පිරිසක් ගොඩ බහිනකොට කුවේනිය ඒ අයට බතින් සංග්‍රහ කළා කියලා වංශ කතාවල සඳහන් වෙනවා එහෙම ගත්තොත් අපේ රටට කෘෂිකර්මය ආරයන් හඳුන්වා දුන්න කියලා පිළිගන්න බෑ ඒක අමූලික බොරුවක් එහෙම නැත්නම් කොහොමද විජය කුමාරයා ඇතුළු 700ක පිරිසකට එකපාරට බතින් සංග්‍රහ කරන්න තරම් සහල් ප්‍රමාණයක් ඉතින් විජයාවතරණයෙන් පස්සේ අනුරාධපුර පොළොන්නරු රාජධානි ආරම්භ වෙනකොට කෘෂිකර්මාන්තය මහා පරිමාණයෙන් කරන්න ගත්තා ඒකට ජනගහන වර්ධනය තමයි ප්‍රධාන වශයෙන් බලපෑවේ ඉතින් සහල් වැඩි එන් නිෂ්පාදනය කරන්න ඕන ඊට පස්සේ වතුර එන්න ඕන වතුර ලැබෙන්නේ වැස්සෙන් වැස්ස ලැබෙන්නේ එක කාලයකට විතරයි ඒ නිසා එකපාරින් වෙහි වතුර එක තැනකට ඒක රාශී කරලා තියලා එහෙම අවශ්‍යතාවයක් ගොඩනැගිච්ච නිසා තමයි වැව් නිර්මාණය වෙන්නේ ඊට පස්සේ වැව් වලින් ගොවිතැන් කටයුතු සිද්ධ වීම සිදු කෙරුණා එතකොට අපේ රටේ වාපි ශිෂ්ටාචාරය ගැන අපි අංග සම්පූර්ණ වීඩියෝ එකක් කරා ඔන්න උඩින් ලින්ක් එක යනවා විනාඩි 30ක වීඩියෝ එකක් ඒක බැලුවොත් ඕගොල්ලොන්ට වැව් සහ අපේ වාපි සංස්කෘතිය ගැන ඕගොල්ලොන්ට දැනුමක් ගන්න පුළුවන් ඉතින් අපි තුන් වේලටම බත් කාපු ජාතියක් ඉතින් කන්න තුනක් ඒ කාලේ තිබ්බා ඒ කන්න තුන තමයි අකලහස දඩහස සහ තබ දෙදහස කියලා හඳුන්වන්නේ අපේ රටේ ගොවිතැන සිද්ධ වෙලා තියෙන්නේ මඩ ගොවිතැන සහ ගොඩ ගොවිතැන කියන මේ ක්‍රම දෙකටම මඩ ගොවිතැනක් කියන්නේ මොකද්ද මඩ ගොවිතැන කියන්නේ මඩේ ඉඳන් කරන ගොවිතැනට ඒ කියන්නේ සහල් වගා කරන එකට අපි අද කුබුරු කරනවා කියලා කියන්නේ ඉතින් මඩ ගොවිතැනේදී මා වි හි නැටි රන් හැල් ශාලි එල් වි තනහල් ඊට පස්සේ උලුහල් වගේ වි වර්ග ගොඩාක් වගා කරලා තියෙනවා දැන් අද අපේ නැති වුණාට ඒ කාලේ අපේ රටට විතරක්ම ආවේනික විච්ච පාරම්පරික වි වර්ග 5000කට වඩා තිබ්බ කියලා විශ්වාස කෙරෙනවා ගොඩ ගොවිතැන කියන්නේ ගොඩේ ඉඳන් කරන ගොවිතැනට ඒකෙදි කලේ එළවලු පළතුරු ධාන්‍ය වර්ග වගා කරපු එක ඉතින් ඒ කියන්නේ කෙසෙල් පොල් අඹ කජු උක් ඉගුරු දුරු ඊට පස්සේ කහ කපු තල මුන්මෙනේරි කුරක්කන් යව උදු අබ අල වර්ග වගේ භෝග වර්ග මඩ ගොවිතැන කරන ප්‍රදේශයට කිව්වේ කෙත් කියලා ගොඩ ගොවිතැන කරන ප්‍රදේශයට කිව්වේ වතු කියලා ඒකෙන් තමයි ඔය අපේ ස්කෝල කාලවල අපි ඉගෙනගත්තු කෙත් වතු කියන යුගල පදේ හැදෙන්නේ කෙත කියන පදය ගොඩක් ඉස්සරිදන්ම එන එකක් දැන් බුදුහාමුදුරුව ලෝකයේ සම්භවය ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ ලස්සන්ට විස්තර කරනවා එතකොට ඒ සූත්‍රයේ විස්තර කරන්නේ ඇත්තටම බ්‍රාහ්මණ වංශිකයන්ගේ කුල ක්‍රමය ඛණ්ඩණය කරන්න. ඉතින් මේකෙදි බුදුහාමුදුරෝ දේශනා කළේ මිනිස්සු මහා බ්‍රහ්මයාගේ ශරීර අවයව වලින් ඉපදුනේ නැහැ. මුලින්ම මේ මිනිස්සු ලෝකයට එකට අත්වැල් බැඳගෙන ඇවිල්ලා එක හා සමානව ඉඳලා පස්සේ දේශගුණික රටාසා ඒ අය කලකී දේවල් අනුව වෙනස් වුණා කියලා. එතකොට බුදුහාමුදුරෝ මේ වගේ කියන්නේ අපි දන්නවා මේ වගේ දේශනා කරන්නේ බොහොම අඩුවෙන්. මොකද මේ වගේ දේවල් ඉගෙන ගත්තා කියලා දැන හිටියයි කියලා ඒක අපිට නිවන් මාර්ගයට යන්න නිවන සාක්ෂාත් කරගන්න ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරෝ මේව ගැන බොහොම අඩුවෙන් කියලා තියෙන මේව ගැන හොයන්න හොයන්න සිත තව තවත් ඒ දිහාවට යනවා. හැබැයි බුදුහාමුදුරෝ දේශනා නොකර ඉන්න බැරි අවස්ථාවදී උන්වහන්සේ දේශනා කළා. එතකොට මේව ගැන ඕගොල්ලොන්ට ඉගෙන ගන්න පුළුවන් අග්ගඤ්ඤ සූත්‍රයේ කතාව හරි ලස්සනයි. ඉතින් අග්ගඤ්ඤ සූත්‍රය කියවලා කොහොමද ලෝකයේ සම්භවය සහ මිනිස්සු ඇති වුනේ කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ සූත්‍රයේ අවසානයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා
බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන මේ කුල හතර නිර්මාණය වුණේ AAIගේ හැසිරීම රටාව අනුව එතකොට ශාස්ත්‍රීය වංශය ගැන දේශනාවේ තියෙන්නේ කෙත්තානම් අධිපතීති කත්තියෝ කියලා ඒ කියන්නේ රටේ කෙත්වතු වලට හිමිකම් කියු බැවින් ශාස්ත්‍රීය නම් විය කියලා එතකොට රටේ පාලකයා එහෙමත් නැත්නම් රජ කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ ශාස්ත්‍රීය වංශිකයින්ට විතරයි එතකොට මේ සංකල්පය ඒ දවස්වල ඉඳලම ඉන්දියාවේ සහ අපේ රටේ තිබිලා තියෙනවා එතකොට රජ්ජුරුව තමයි අපේ රටේ නීතිමය රාමුව සකස් කරන්නේ රටවැසියාව ආරක්ෂා කරන්න ඒ වගේම රටවැසියාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා රටවැසියාව රැකගන්න ඒ නිසා මුළු රටම අයිති පාලකයාට මුළු රටම කියන්නේ අස්සක් මුල්ලක් බිම්මගලක් නෑරම ඒකේ අයිතිය රජ්ජුරුවන්ට තියෙනවා ඉතින් මුළු රටේම කෙත්වතු වල අයිතිය තියෙන්නේ පාලකයාට නිසා ඒ සදා ගෙවීමක් කරන්න ඕන අන්නේ ගෙවීම තමයි ටැක්ස් එක නැත්නම් බද්ද කියලා හඳුන්වන්නේ එතකොට පාලකයා රටේ මිනිස්සු වෙනුවෙන් ඒ කරන සේවාව වෙනුවෙන් තමයි මිනිස්සු ඒ කාලේ බදු මුදල් ගෙවන්නේ ඒ නිසා කෘෂිකර්මාන්තයෙන් ගන්න අස්වැන්නෙන් හතරෙන් එකක් පාලකයාට ගෙවන්න ඕන කියලා නීතියක් ඒ දවස්වල අපේ රටේ පැවතිලා තියෙනවා. ඒ වගේම පාලකයාටත් වගකීමක් තියෙනවා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න. එතකොට ඒ නිසා රජරට ශිෂ්ටාචාරයේ ගොඩක් පාලකයෝ කෘෂිකර්මාන්තය කරගෙන යන්න අපේ මිනිස්සුන්ට ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම වැව් නිර්මාණය කිරීම සිද්ධ කළා. ඊට පස්සේ මඩගොවිතැන කරනකොටත් අධියර කිහිපයකින් සමන්විත හරියාකාර පිළිවෙලක් හඳුන්වා දීමක් කළා තියෙනවා. එතකොට දැන් අපි දන්නවා මඩේ ගොවිතැන් කරනකොට පස සකස් කරන්න ඕන, වල් පැල නෙලන්න ඕන, නියර බදින්න ඕන, වී වෙපිරීම් කරන්න ඕන, පැල් රකින්න ඕන, අස්වනු කපන්න ඕන. එතකොට මේවටත් රජයෙන් අනුග්‍රහය දීලා තියෙනවා සහ ඒ ශිල්පීය ඥානයන් භාවිතා කළා තියෙනවා. ඊට පස්සේ කෘෂිකර්මාන්තේ අපේ ආගම දහමට වගේම සංස්කෘතියටත් ඒකාබද්ධ වෙනවා. අපේ කෙම් ක්‍රම පාවිච්චි කරලා දෑතේ දෙපයේ වෙර වීරිය යොදලා නගුල උදැල්ල කැත්ත දණ්ඩ පොරව පාවිච්චි කරලා ඒ ගන්න පළවෙනි අස්වැන්න ගමේ පන්සලට තමයි මුලින්ම පූජා කරන්නේ. එහෙමත් නැත්නම් දළදා හාමුදුරුවන්ට විජයශ්‍රී ජයශ්‍රී මහබෝධීන් වහන්සේට පූජා කරනවා. ඉතින් මේ වගේ අභිචාර විදි කේන්ද්‍ර කරගෙන තමයි අලුත් සහල් මංගල්‍ය ඊට පස්සේ පරණ සහල් මංගල්‍ය අලුත් අවුරුදු මංගල්‍ය කිරි ආහාර මංගල්‍ය මුට්ටි නැමුම් මංගල්‍ය වගේ උත්සව නිර්මාණය වෙන්න ගන්නෙ. ඊට පස්සේ ඒ වගේම පෙරහැර සංස්කෘතියකුත් නිර්මාණය වෙනවා. දැන් ඔය කුරුදු පෙරහැර කියලා තියෙනවා. ඒක හොඳ උදාහරණයක්. මේ කුරුදු පෙරහැර අදට දකුණු පළාතේ සිද්ධ කරනවා. ඒ වගේම ගම්මඩු ඊට පස්සේ ගැමි නාටක ශාන්ති කර්ම නිර්මාණය වෙනවා. ඉතින් ඒ තරමට මේ කෘෂිකර්මාන්තේ අපේ ආගමට සංස්කෘතියට බද්ධ වෙනවා. ඒ වගේම අපේ රට රජරට රාජධානි සමයේ සහල් වලින් ස්වයං පෝෂිත වෙලා තිබ්බා. දැන් හාල් රටයක්වත් පිට රටින් ගත්තේ නැහැ කියලා කියනවනේ. ඉතින් සහල් නිෂ්පාදනය වැඩි වෙලා අතිරික්ත ගොඩ ගැහිලා අන්තිමේදී ඒ සහල් අපි පිට රට යවලා තියෙනවා. ඉතින් සහල් අපනයනයෙන් විශාල ලාභයක් ලැබිලා තියෙනවා. ඒ කාලේ විශේෂයෙන් පොළොන්නරු රාජධානි සමයේ වෙල්ලස්ස කියන වචනය ගත්තොත් දැන් අදට වුණත් වෙල්ලස්ස කියලා තියෙනවා ප්‍රදේශයක්. ඒක වෙල් ලක්ෂයක් අස්වද්දපු නිසා වෙල්ලස්ස කියලා හැදුනා කියලා කියන්නේ. ඉතින් අපේ මිනිස්සු මේ කෘෂිකර්මාන්තේ නියැලුණා බොහෝම හොඳ විදියට. ඒ වගේම රජයේ කුබුරු ගොඩඉඩම් වගා කිරීම, පුරන් කුබුරු රජයට පවරා ගැනීම, පෞද්ගලික ඉඩම් සහ කුබුරු ඉඩම් වලින් අය කරන බදු, රජයෙන් දුන් ඉඩම් පිළිබඳ එකීමෙකී නොකී යකී අකී නොකී මෙකී යකී මේ හැම තොරතුරක් ගැනම වාර්තා කරන නිලධාරී මණ්ඩලයක් ඉඳලා තියෙනවා. ඉතින් මේ නිලධාරී මණ්ඩලය ගැන අනුරාධපුරයේ මුල් භාගයේ සෙල්ලිපිවල සඳහන් වෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සහ 10 වෙනි සියවස්වල සෙල්ලිපිවල. එතකොට මේ නිලධාරී මණ්ඩලය අපිට මෙන්න මේ වගේ පෙළගස්වන්න පුළුවන්. වෙල්වැදි, වෙල්කැමි, කරල්කැමි, වෙලෙයුත්, වෙත්සම්දරුවන්, වෙල්වදාරන්නන්, ඊට පස්සේ වෙල්වැස්සා, වෙලෙයුත් පස් දෙනා, උයන්ගොවි, උයන්කැමි, උයන්වැදෑරුම්, කැරෑවැදෑරුම්. එතකොට සෙනරත් පරණිවිතාන ශූරීන් උපකල්පනය කරන විදිහට මෙතන තියෙන සමහරක් තනතුරු අතරේ වෙල්විදානේ රජෙයිඩම් වගා කළ අය, කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පත්කල මණ්ඩල,
උද්‍යානපාලකවරු බදු ඉඩම් පරීක්ෂකවරු වගේ තනතුරු තියෙන්න පුළුවන් කියලා එතුමා උපකල්පනය කරනවා ඊට අමතරව රජුග්ගාහ කමච්ච සහ දෝනමාපක මහාමච්ච කියලා තනතුරු දෙකක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා රජුග්ගාහක කියන්නේ කුබුරු ඉඩම් මනින කාර්යයේ නිරත වුණු නිලධාරියෙක්ට කියලා දෝනමාපක කියන්නේ රජයට කුබුරු වලින් ලැබෙන්න ඕන ධාන්‍ය බද්ද මනින සහ එකතු කරන නිලධාරියා කියලා මිහින්තලා පුවරු ලිපියේ සඳහන් වෙන කොටරැකි කොටරැකිනා කියන තනතුරු ඊට පස්සේ ධාන්‍යමාපක කියලා තනතුරක් එතකොට ඊට පස්සේ අපි කලින් සඳහන් කරපු දෝනමාපක මහාමච්ච කියන තනතුරු මේ ඔක්කොම තනතුරු එක හා සමාන වෙනවා. එතකොට මේවායන් ඔප්පු වෙනවා අවුරුදු දහස් ගණනකට කලින් අපේ රටේ කෘෂිකර්මාන්තය හොද සංවිධානාත්මක විදියට තිබුණාය කියලා. ඒ වගේම හොද පාලන තන්ත්‍රයක් යටතේ තිබුණා කියලත් අපිට අදහසක් ගන්න පුළුවන්. මේ දේවල් 100%ක් හොදින් සිද්ධ වෙලා තියෙනවා. රජරට ශිෂ්ටාචාරයේ කොච්චර කුබුරු අස්වැද්දුවද කිව්වොත් මේක අනුරාධපුර පොළොන්නරුව රාජධානිවල පරිහානියටත් වක්‍රව බලපාලා තියෙනවා. දැන් අවුරුදු දහස් ගණනක් තිස්සේ වගා කරලා මුළු භූමියේම පස නිසරු වෙනවා. කෘෂිකර්මාන්තය කරගන්න බැරුව මිනිස්සු බඩගින්නේ ඉන්නවා. ඒ නිසා ගොඩක් අය සරු පස තියෙන ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා. එතකොට කෘෂිකර්මාන්තය නැතුව වෙළඳ භෝග වගාව කරන්න සුදුසු ප්‍රදේශ හොයාගෙන තමයි මේ රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙන්නේ. අපි පොළොන්නරුව රාජධානියේ බිඳවැටීම ගැන සාකච්ඡා කරද්දී මෙව්වත් කතා කර ඔන්න උඩින් ලින්ක් එක යනවා. අයිබෝවන් මම රොෂාන් අබේවික්‍රම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඩිප්ලෝමාකාරියෙක්. ඒ වගේම වසර 10ක වගේ කාලයක් සාර්ථක ලෙස ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ හොඳ පළපුරුද්දක් තිබෙන අයෙක්. මම තීරණය කරා මටම සුවිශේෂී වූ ක්‍රමවේදයක් තුලින් නිර්මාණය වෙච්ච ඉංග්‍රීසි පාඨමාලාවක් e-learning.lk හරහා ඔබ වෙත ලබා දෙන්නට. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කතා කරනකොට ලංකාවේ අපේ හිතට එන්නේ ගොඩක් දුරට දුවේ පුතේ එච්චර හොඳ අදහසක් නෙමෙයි. අපි ගොඩක් දෙනෙක් හිතන්නේ ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගන්න වගේම කතා කරන්නත් අපහසු අමාරු භාෂාවක් කියලා. නෑ, ඒක වැරදි. මම කියනවා ඉංග්‍රීසි කියන්නේ ඇත්තටම ඉගෙන ගන්න වගේම කතා කරන්නත් හරිම පහසු භාෂාවක්. හැබැයි ඔයා හරිම ක්‍රමවේදයට මේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. භාෂාවක් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට කියන්න හිතෙන ඕනෑම දෙයක් ඒ භාෂාවෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන එක. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොටත් ඔයා එක්සැම්පල්ස් ගොඩක් එහෙම නැත්නම් ඩයලොග්ස් ගොඩක් කටපාඩම් කරලා කවදාවත් ඔයාට හිතෙන හැම දෙයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න ලැබෙන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ ඔයාට කියන්න හිතෙන ඕනම දෙයක් ඉංග්‍රීසි භාෂාවට හරව ගන්න පුළුවන් වෙන ක්‍රමවේදයකට මේ භාෂාව ඉගෙන ගන්න එක. ඉතින් මේ පාඨමාලාව ඇතුළේ මම ඔයාට උගන්වන්නේ හැම ග්‍රැමර් ලෙසන් එකක්ම පාවිච්චි කරලා ඔයාට තනිවම සෙන්ටෙන්සස් හදා ගන්න පුළුවන් සිස්ටම් එකක්. ඒ විතරක් නෙමෙයි. ඒ හදා ගන්න සෙන්ටෙන්සස් බය නැතුව ඕනම තැනක කතා කරන්න පුළුවන් වෙන විදිහට ප්‍රැක්ටිස් කර ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් සිස්ටම් එකකට තමයි මේ කෝස් එක ඇතුළේ මම උගන්වන්නේ. ඉතින් එකතු වෙන්න e-learning.lk සමගින් මේ පාඨමාලාව හදාරන ඕනෑම කෙනෙකුට මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න හැකියාව ලැබෙනවා. සත්ව පාලනයක් සෑම කර්මාන්තයකටම සම්බන්ධ වෙලා තිබ්බා. ඒ කාලේ මිනිස්සු ගෙවල් වල එක 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 ප්‍රයෝජනවත් විදිහේ සත්තු ඇති කරා කුකුල්ලෝ කිකිලිය ඌරෝ හරක් එළදෙන්නු එළුව වගේ සත්තු ඊට පස්සේ කිරි බිත්තර මස් මාංශ පස්ගෝ රස වගේ දේවල් ලබාගත්තේ සත්තුන්ගෙන් සත්තුන්ගේ කර පිටින් එහෙම නැත්නම් කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහණය කරලා තියෙනවා. ඉතින් කෘෂිකර්මාන්තයේදී සීසාන්න ගවයන් අනිවාර්යයෙන්ම යොදාගෙන නෝ මී හරක්. ඊට පස්සේ ඉතිහාසය ගත්තාම අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගව ඝාතනය තහනම් කළේ බාතිකාභය රජ්ජුරුවෝ. මේ රජ්ජුරුවන්ගේ කාලේ හරකෙක්ව මරණ කෙනාට රාජ දඩුවම් දුන්නා. සමාජයෙන් කොන් කළා වසලෙක් කියලා හන්වඩු ගහලා තියෙනවා. ඒ වගේම කුලයෙන් පහත් කරලා රොඩි කුලයට දාලා තිබ්බා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම අපේ රටේ පළවෙනි වතාවට මුළුමනින්ම සත්ව ඝාතනය තහනම් කළා කියලා කියන්නේ අමණ්ඩගාමිනී අභය රජතුමා. මේ රජ්ජුරුවන්ගේ කාලේ සාමාන්‍යයෙන් ඉතිහාසයේ තියෙන කුරා කුහුබියෙකුටවත් මිනිසුන්ගෙන් කරදරයක් හිංසාවක් පීඩාවක් වුණ නැහැ කියලා. ඉතින් ඒ බුදුදහමත් එක්ක අපි ලැබපු ආభాෂය නිසා වෙන්න ඕන.
ඉතින් මොකද බුදුදහම කියලා කියන්නේ අවිහිංසාවාදී දර්ශනයක්. ඒ වගේම බුදුහාමුදුරුව කල යුතු සහ නොකල යුතු වෙලදාම් ගැන වෙන වෙනම පැහැදිලි කරලා දීලා තියෙනවා. කසී බාරද්වාජ සූත්‍රය ගත්තත් උන්වහන්සේටත් කෘෂිකර්මාන්තය ගැන හසල දැනුමක් තිබ්බා කියලා අපිට පිළිගන්න පුළුවන් පැහැදිලි වෙනවා. වෙලදෑම ගැන කියනවා නම් අතීතයේ ඉඳලම අපේ රට අපි කවුරුත් දන්නවා විදේශීය රටවල් එක්ක වෙලදාම් කරලා තියෙනවා. ඉතින් අපේ රට මුළු ලෝකයේම රටවල් වල අවධානය දිනා ගන්න එක හේතුවක් තමයි ජාත්‍යන්තර වෙලදාමට තිබුණු සුදුසුකම. ඒ වගේම අපේ රට පිහිටලා තියෙන ඉන්දියන් සාගරයේ මධ්‍යගතව ඉන්දියාවට ආසන්නයේ පෙරදිග සහ අපරදිග සම්බන්ධ වෙන මුහුදු ගමන් මාර්ග කේන්ද්‍ර කරගෙන. ඉතින් ග්‍රීසිය, රෝමය, චීනය, පර්සියාව, අරාබිය ඊට පස්සේ ඉන්දියාව වගේ එක 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 රටවල් එක්ක තමයි වැඩි හරියක් ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපේ රටේ ගොඩක් වෙළඳ භාණ්ඩ වලට ජාත්‍යන්තරයේ ලොකු ඉල්ලුමක් තිබුණායි කියලා සඳහන් වෙනවා. හොඳ මිලක් තිබුණා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මුතුමැණික්, අලියැත්තු, ඇද්දල, කැස්බෑලිලි, කුරුදු වගේ දේවල් වලට. ඉතින් ආයුධ වලටත් හොඳ ඉල්ලුමක් තිබුණාය කියලා විශ්වාස කරනවා. ඉතින් ඒව අපනයනය කරලා අනිත් රටවල් වලින් අපි රෙදිපිලි, පිගන් බඩු, සුවඳ විලවුන් වගේ දේවල් ආනයනය කිරීමක් සිද්ධ කරා කියලා සාහිත්‍ය මූලාශ්‍රවල තියෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර වෙළඳාමේදී මහාතිත්ත, ගෝකන්න, ජම්බකෝල, පට්ටන වගේ වරායවල් ප්‍රධාන තැනක් අරගෙන තියෙනවා. දැන් ගොඩවාය සෙල්ලිපිය ගත්තොත් ඒකේ තියෙන වරායන්වල සිද්ධ වෙන ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ අය කරපු බදු ගැන සඳහන් වෙන සටහන. ඊට පස්සේ භාණ්ඩ ප්‍රවාහනය නැව් වලින් සිද්ධ වෙලා තියෙනවා. හියුත්සන් හාමුදුරන්ගේ දේශාටන වාර්තාවල අපේ රටට අයිතින් වෙළඳ නැව් ඉන්දියාවේදී සියසින්ම දැක්ක කියලා සඳහන් කරලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාම එහෙම යනකොට දේශීය වෙළඳාමත් කෙරීගෙන ගිහිල්ලා තියෙනවා. වෙළඳාම් කරනකොට අය කළ බදු සහ නීති රීති ගැන තමයි සුප්‍රසිද්ධ බදුලු තැන් ලිපියේ සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම ස්ථාවර ජංගම පදික කියලා මේ තුන් ආකාරයෙන්ම වෙළඳාම් කළා කියලා සඳහන් වෙනවා. භාණ්ඩ ප්‍රවාහනය සත්තුන්ගේ පිටමත තබාගෙන, තමන්ගේ කරමතින් තබාගෙන, කරත්තවල දාගෙන සිද්ධ කෙල්ල තියෙනවා. එතකොට කාසි භාවිතයත් දේශීය වෙළඳාම ජනප්‍රියව තිබුණා කියලා කියන්න හොඳ සාක්ෂියක්. කාසි භාවිතයේ දියුණු වුණේ වෙළඳාමේ තිබුණු දියුණුවත් එක්ක. ඉතින් රජරට ශිෂ්ටාචාරයේ ආර්ථික ව්‍යුහයේ තවත් සාධකයක් තමයි කර්මාන්ත. වංශ කතාවලට අනුව අපේ රටට සංගමිත්තා තරණියත් එක්ක 18 කුලයක පිරිසක් එනවා. ඉතින් ඒ කියන්නේ ශිල්ප ශ්‍රේණි 18කට අයත් පිරිස් එක් එක් වෘත්තීන්ට අදාළ නිපුණත්වයක් තියෙන, විශේෂඥ දැනුමක් තියෙන විශේෂඥයන්. එතකොට විජයාවතරණයට කලින් ඉඳලම අපේ රටේ දියුණු කර්මාන්ත තිබුණත් සාමාන්‍යයෙන් පිළිගැනීම තියෙනවා සංගමිත්තා මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක මේ කර්මාන්ත තවත් පුළුල් වෙලා විධිමත් වෙලා අපිටත් අනන්‍යතාවයක් එන විදිහට ව්‍යාප්ත වුණා කියලා. එතකොට අපේ රටේ තිබ්බ කර්මාන්ත වලින් රෙදිපිලි විවීම, ගඩොල් කර්මාන්තය, රන් රිදී කර්මාන්ත, ආයුධ කර්මාන්ත, වළං කර්මාන්ත, ඒ වගේ දේවල් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේව පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු කරගෙන තියෙනවා රජරට ශිෂ්ටාචාරයේ ප්‍රදේශවල. එතකොට ගොඩනැගිලි ඉදිකිරීම් වලට ගොඩක් උළුගඩොල් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා උළුගඩොල් කර්මාන්තය මහා පරිමාණයෙන් සිද්ධ වුණා කියලා අපිට මතයක් ගොඩනගන්න පුළුවන්. මොකද ඒ නිසා තමයි උළුගඩොල් මහා පරිමාණයෙන් නිර්මාණය වෙන්න ඇත්තේ. ඉතින් ඔන්න ඕක තමයි අද දවසේ වැඩසටහන. අද අපේ වැඩසටහනින් අපි සාකච්ඡා කරේ රජරට ශිෂ්ටාචාරයේ ආර්ථිකය ගැන. ඉතින් අද වැඩසටහනිනුත් මොකක් හෝ දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. අද වැඩසටහනත් හොඳයි නම් වෙනදා වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වැඩසටහන් වලින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.